අපට මහජන සෞඛ්‍ය සහ ආර්ථික ස්ථාවර භාවය සමබර කළ හැකිය. හැකිතාක් ආරක්ෂිතව වැඩට ආපසු වීම සිදු කළ යුතුය. එනිසා සමාජය ආරක්ෂා කිරීමේ පුදු වගකීමක් අප සියල්ලන්ටම ඇත. මේ අතර සේවකයන් සහ ගනුදෙනුකරුවන් වෙන් කරන ආවරණයක් උෂ්ණත්ව පරීක්ෂා කිරීම වැනි නව ක්‍රියාපටිපාටි සේවකයන් කණ්ඩායම් වශයෙන් සේවා මුරයන් සඳහා යෙදවීම සහ සේවා ස්ථාන නිතර පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ. සමගේම කැපවීම අපට අවශ්‍යය. නිතරත් සේදීම, මුව ආවරණ පැළඳීම සහ රෝග ලක්ෂණ ඇතනම් නිවසේ රැඳී සිටීම සිදු කරන්න. සෑම දිනාගේම ආරක්ෂාව සඳහා අපි නිවැරදි ආකාරයෙන් සේවා ස්ථාන විවෘත කළ යුතු අතර COVID-19 තවමත් විශාල සෞඛ්‍ය අවදානමක් බැවින් අප සෑම දිනාම ආරක්ෂිතව බුද්ධිමත්ව හා සහයෝගයෙන් සිටිය යුතුය. ආයතනයේ සේවය කරන සේවකයන්ගේ නිතර අතකැටෙන ස්ථානවන පරිගණක යතුරු පෝරුවේ සිට මුද්‍රණ යන්ත්‍ර හා අනෙකුත් භාණ්ඩයන්ද වැසිකිලි ආපන ශාලා විදුලි සෝපාන වැනි සේවකයන් නිතර භාවිතා කරන ස්ථාන හොඳින් විෂබීජ හරණය කළ යුතුයි. එමෙන්ම පිරිසිදු වාතාශ්‍රයක් සහ පිරිසිදු නල ජලය පද්ධතියක්ද ඔවුන්ට ලැබෙන ආකාරයට සේවා ස්ථානයේ සැකසීම වඩා යෝග්‍ය වේ. තවද සේවා ස්ථානවලට පුද්ගලික ආරක්ෂක උපකරණ සහ අත්පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිය යුතුය. ශාරීරික ආරක්ෂාව වැදගත් නමුත් මෙම පීඩාකාරී අවස්ථාවන්හිදී සේවකෙන්ට උපකාර කිරීම සඳහා සහයෝගය වැදගත් වේ. උදාහරණයක් වශයෙන් දෙමාපියන්ට විශ්වාසදායක ළමා රැකවරණයක් නොතිබිය හැකිය. එබැවින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් නම්‍යශීලී වැඩ කාලසටහනක් අවශ්‍ය විය හැකිය. ඔබේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීමද ඉතා වැදගත් වේ. ජින්ජර් මෙන්ටල් හෙල්ත් කෙයා මගින් මෑතකදී කරන ලද සමීක්ෂණයකදී 69%ක් කියා සිටියේ තම මුළු වෘත්තීය ජීවිතය තුළදී මුහුණ දුන් වඩාත් පීඩාකාරී කාලය මෙය වන බවයි. එබැවින් ඔබේ කණ්ඩායම නැවත වැඩට එන විට ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට උපකාර කිරීම සඳහා අවශ්‍ය මෙවලම් හා සම්පත් අඩුවකින් තොරව ලබා දෙන්න. අප වැඩ කරන ආකාරය වෙනස් කිරීමට කාලය සහ සේවක පුහුණුව අවශ්‍ය කාලයයි මේ.